2019 වසරේ සැප්තැම්බර් මාස දෙවනිදා අලුත් මාසයක උදාව ඒ වගේම අලුත් සතියක ආරම්භය සුබ දවසක් ඔබට සියත පත්‍රයේ දිගහරින්නට සූදානම් අද දෙවනිදා වීම ඒ කියන්නේ අපි හමු වෙන පළවෙනි දවස මේ මාසයේට ඒ වගේම දෙවනිදා වීමේ විශේෂත්වයන් කීපයකුත් තියෙනවා ඒ අතරින් විශේෂම කාරණාව තමයි අද තුන්වැනි පාසල් වාරය ආරම්භ වීම අපි එයින්ම වැඩසටහනත් ආරම්භ කරමු අද අරුණ පුවත්පතේ දැක්වෙනවා මුල් පිටුවේ මම අනිකුත් පුවත්පත්වල බැලුවා හමුුනේ නැහැ මේ පිළිබඳ පුවතක් තුන්වැනි පාසල් වාරය අද ආරම්භයි ඒ එක්කම ඔබට තවත් සිරස්සලයක් දකින්න පුළුවන් රතු පසුබිමේ සුදු අකුරින් ගුරුවරු 27000ක් හැමදාම නිවාඩු තවත් 59000ක් දෛනික අධ්‍යාපන කටයුතු වල නැහැ පාසල් වාරය ආරම්භනවා හැබැයි අධ්‍යාපනයේ තත්ත්වය ගැන ඊට පහලින් තියෙන්නේ බිය දනවන සුළු සිරස්තලයක් දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරන දෙලක්ෂ 40000කට ආසන්න ගුරුවරුන්ගෙන් 27000කට ආසන්න පිරිසක් විවිධ හේතුන් මත සෑම දිනකම නිවාඩු ලබා ගන්නා බව ජාතික අධ්‍යාපන ආයතනයේ කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙන බව තමයි සඳහන් වෙන්නේ මදුටුවා කතුවැකියකත් ගුරු භූමිකාව පිළිබඳව වාර්තාවක් පළ වෙනවා වර්තමාන ගුරු භූමිකාව පිළිබඳව අතීත ගුරු භූමිකාව වර්තමානය හා සැසඳීමේදී බොහෝ දුරස් සහ වෙනස් බව අපට පෙනී යන කාරණාවක් ඒ ගරු කටයුතු ගුරු භූමිකාවේ ගරු ගැඹිරත්වය නැති වෙමින් යනවාද කියන එක තමයි මේ පුවත ඒ වගේම ඒ කාරණාව සියල්ල එකට අරගෙන බැලුවාම අපට පෙනෙන්නට තිබෙන්නේ කෙසේ වෙතත් ගුරුවරු 27000ක් දිනපතා නිවාඩු යාම දෙලක්ෂ 75000ක දෙලක්ෂ 47000ක ගුරුවරු අතරින් දවස ගානේ 27000ක් නැතිවීම ඒ වගේම 59000ක් ඒ කියන්නේ 60000ක් දෛනික අධ්‍යාපන කටයුතු වල නියුතු නොවීම මොනතරම් රටේ අධ්‍යාපනයට බලපානවාද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ ඒ එක්කම නිවාඩු පිළිබඳ සලකා බැලීමේදී මේ හැම පාසල් වාරයක් අතරතුරදීම ලැබෙන මාසයක් ලැබෙන නිවාඩුව ඒ වගේම සතියන්ත නිවාඩු ඒකම වැඩ කරන වැඩ කිරීමට තිබෙන පැය ගණන ගත්තහම මේ සියල්ල මත ජනතාව තුළ මේ ගුරුවරුන් කෙරෙහි තිබෙන ගෞරවණීයත්වයේ යම් කිසි හේකින් අඩු වී යන්නට මෙවැනි පුවත් තොරතුරු හේතු වන්නට පුළුවන් මොකද ඒ අයට යම් කිසි නිදහසක් අනිකුත් වෘත්තීන් හා සැසඳීමේදී තිබෙන නිසා නමුත් අපි කිසිසේත් අමතක කළ යුතු වන්නේ නැහැ අනාගතයක් ගොඩනගන්නට කිසිදු වෘත්තියකට වඩා උතුම් වෘත්තිය බවට පත් වෙන්නේ හේතුවන වෘත්තිය බවට පත් වෙන්නේ ගුරු වෘත්තියයි ඒ නිසා ගුරුවරයෙකුගේ භූමිකාව පැය ගණනකට සීමා නොවන්නක් බවත් නිවාඩු ගන්නට සීමා නොවන්නක් බවත් අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ ඒ වගේම නිවාඩු නොලබාම සේවය කරන ගුරුවරුත් ඒ වගේම හැඳ වෙනකම් රැ වෙනකම් පාසල්වල කටයුතු කරන එවැනි ගුරුවරු විදුහල්පතිවරුනුත් මේ රටේ ඉන්න බව අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ දහසකුත් එකක් දුක් ගැහැට විදගෙන සේවය කරන ගුරුවරුත් මේ අතරින් ඉන්නවා ඒ වගේම පුරුද්දක් විදිහට මෙලෙස නිවාඩු ලබා ගන්නා ගුරුවරුත් ඉඳීම නිසා සමහර විට ගුරු වෘත්තියට මේ ක්ෂේත්‍රයට කැළලක් සිදු වුණාට වෘත්තිමේ වශයෙන් ඒ අභිමානවත් ගෞරවණීය එකක් බව අපි සඳහන් කරන්නට කැමතියි. ඉතින් මේ වාරයේ ඉඳන් හරි මේ නිවාඩු යන ගාන ලෙඩ වෙන ගාන අඩු වෙලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරෙහි වැඩි නැඹුරුවක් යොමු වෙනවා නම් වඩාත් හොඳයි. මොකද පහුගිය කාලේ අපිට අනිවාර්යයෙන්ම වාර්ෂිකව ලැබෙන නිවාඩු වලට අමතරව අපිට අර කියපු නිවාඩු ගොඩේ අමතකුණා පොය නිවාඩු අනිකුත් රජයේ නිවාඩු මේ හැම දෙයක්ම ගුරුවරුන්ට හිමි ඊට අමතරව නොසිතූ විරු උපද්‍රව නිසා විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා කොපමණ දින ගාණක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් අයින් වුණාද ඉතින් මේවා ආවරණය කරන්න ගුරුවරුන්ගේ මැදිහත් වීමේ වැදගත්කම අතිශය වැදගත් අපි ඒ නාරම්භ කරා වගේම ප්‍රධාන සිරස්තල වෙත අපි ගමන් කරමු ඒ තමයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපි ලංකාදීපයට දැන් අවධානය යොමු කරමු ආණ්ඩුවේ මන්ත්‍රීන්ට තවත් කෝටි 10ක් ගම් පෙරලියෙන් කලිනුත් කෝටි 30ක් දීලා දැන් 10යි කලින් 30යි ඔක්කොම 40යි ගම් පෙරලිය වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් තවත් රුපියල් කෝටි 10 බැගින් ලබා දීමට රජයේ තීරණය කර තිබෙනවලු ඒ සඳහා මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් කියවෙනවා ඒ එක්කම ඊට පහලින් තියෙනවා කැබිනට් තීරණයට එරෙහිව උසාවි යනවා බන්දුල කියයි බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ පිළිබඳව ඉන්නේ දැඩි නොසතුටෙන් මේ පිළිබඳව සටනක් කරන බලාපොරොත්තුෙන් ඒ නිසාම මෞබිම පුවත්පතේ තියෙන මේ සිරස්තලිය උපුටා ගන්නට හේතුව මුල් පුවත ගම් පෙරලිය මුවාවෙන්
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට කෝටි 40ක සල්ලි කුට්ටියක්. චන්ද්‍රිකාත් TNA අයත් ඇතුළත්. බන්දුල හෙලි කරයි. මෙතන මේ ලංකාදීපයේ මෞබිමේ ගණන් මිනුන්නම් සැසඳෙනවා. අලුතෙන් දෙන්න යන කෝටි 10යි දීලා තියෙන 30යි එකතුනහම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ට ගම්පෙරළියෙන් කෝටි 40ක් ලැබෙනවා. ඇත්තටම මේ ටික යෙදවෙනවා නම් නිසි පරිදි ගමකට වැඩ අපිට බලා ගන්න පුළුවන් වේවි ගමක් ඇතුළත. චන්ද්‍රිකා TNA අයත් ඇතුළත් කියන කාරණාව නම් පුදුම සහගත කාරණාවක්. මොකද අපි දන්නා තරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මුණක්පත් එහෙම ඇමතිකමක් මන්ත්‍රීකමක් දරන කෙනෙක් නෙවෙයි. අඩුමතරමේ ජාතික ලයිස්තුවකත් නම සඳහන් වෙන කෙනෙක් නෙවෙයි කියලා පසුගිය දහයිල ඉදරව් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ පුරප්පාඩු වෙලා තියෙන මන්ත්‍රීදුරේට එතුමියගේ නම යෝජනා වීමත් එක්ක. ඒ වගේම TNA එක කොහොමද ඇතුළත් වෙන්නේ, ඔවුන් විපක්ෂයේ කටයුතු කරන්නේ, ඒක ගැටලු සහගත කාරණාවක්. ගම්පෙරළියේ තුන්වෙනි අදියරේ යටතේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 400ක් ලබා දීමට සූදානම් වීමේ මහා පරිමාණ රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි බඳුර ගුණවර්ධන මහතා හෙළිදරව් කළ බව තමයි කියවෙන්නේ. ඒ එකම අද මේ සරදම් කාටූනියත් අපි මේ සමගම කියවා ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේටම සම්බන්ධ කරගත හැකි නිසා ආණ්ඩුව තවත් බිලියන 100ක ණයක් ගන්නවලු රාජපක්ෂ ණය ගෙවන්නද? සරදම් පොඩි සරදමක් දානවා. ඒකත් රාජපක්ෂ ණය ගෙවන්නද කියලා. මොකද අග්‍රාමාත්‍යතුමා නිරන්තරව කියන කාරණාව තමයි, පුන පුනා කියන කාරණාව තමයි, අපිට වෙලා තිබුණේ වෙලා තියෙන්නේ පෞගේ ආණ්ඩුවේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙව ගෙවා ඉන්නයි කියලා. එතකොට මේ තවත් බිලියන 100ක ණය ගන්නෙ මොකටද? දැන් මේ පැත්තෙන් මන්ත්‍රීවරයෙක්ටම කෝටි 40 ගාණ ලැබෙනවා. මේවා සම්පූර්ණ කරගන්නද පරිපූර්ණ කරගන්නද මේ ණය ගන්න, එහෙම නැත්නම් වෙන මොනවා අවශ්‍යතාවලටද ණය ගත්තත් ජනතාව කියන කාරණාව තමයි පාරතුටේ බැස්සාම යන්නේනකොට අපිට ඇහෙන කාරණාව තමයි ණය ගන්න එක නෙමේ ප්‍රශ්නේ, රටට වැඩ කරනවද කියන එක තමයි ඔවුන්ට තිබෙන ගැටලුව. කෙසේ හෝ වේවා ලේසි පාසු ණයකුත් නෙමේ මේත් ගන්න යන්නේ, තවත් බිලියන 100ක ණය මුදලක්. අපි ඊළඟට අවධානය යොමු කරමු. ඊට ඉහළින් තියෙනවා ලංකාදීප පුවත්පතේ වයඹ වෛද්‍ය පීඨයේ විවෘත කිරීම අගමැති අතින් සිදු වුණු සුබ මොහොතෙහි ඡායාරූපයක් දකින්නට ලැබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ නවවැනි වෛද්‍ය පීඨය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ ලැබුයායේදී පෙරේදා විවෘත කෙරිණේ. රුපියල් මිලියන 3200ක වියදමකින් ගොඩනගා ඇති මෙම වෛද්‍ය පීඨයේ වාර්ෂිකව වෛද්‍ය සිසුන් 100කට අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලසෙන පහසුකම් වලින් සමන්විතයි කියලා කියනවා. මෙන්න ඒ අතරේ රටේ සංවර්ධනයේට රජයෙන් කෙරෙන කටයුතුත් අපිට දකින්නට ලැබෙනවා. මෙහෙම දකිනකොට නම් ණය කොච්චර ගත්තත් කමක් නැහැ, අරගෙන රටට සෙතක් සේවයක් කරනවා නම් කියලා අර ජනතාව කියන කාරණාවට ඒ එක්කාසු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අපිට ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවකින් හමු වුණා. පස්වෙනි පිටුවෙන් අමාරුම වැඩේ පදනම සකස් කර ගැනීමයි. හැමෝම එකතු කරගෙන කට පියාගෙන ඉදිරි වසර පහේදී රට සංවර්ධනය කරනවා. අගමැති කුලියාපිටියේදී කියයි කියලා එහි තවදුරටත් දැක්වෙනවා. අමාරුම වැඩේ පදනම සකස් කර ගැනීමලු. හැමෝම එකතු කරගෙන කටක් පියාගෙන ඉදිරි අවුරුදු පහේදී රටත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවලු. හැබැයි එතුමාගේම කටින් පහුගිය දිනවල අපට නිරන්තරව අහන්නට ලැබිච්ච මැසෙවිල්ලක් තමයි, කට පියාගෙන වැඩ කළාට වැඩක් නැහැ, රටේ ජනතාව ඒ පිළිබඳව දන්නේ නැහැ, කලින් ආණ්ඩුව කළා වගේ අපි කටවුට් පෝස්ටර් බැනර් හැමතැනම ගගහා වෙළඳ දැන්නේ දදා රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත්වල. එහෙම ප්‍රචාරණයක් ලබානු දීපේක තමයි අපෙන් මේ චඩුපාඩුව කියලා. නමුත් අපිට නිරන්තර පුවත්පත් දැන්වීම එහෙමනම් අදටත් දකින්න පුළුවන්කම ලැබෙනවා ආණ්ඩුවේ වැඩ පිළිවෙල පිළිබඳව. කෙසේ හෝ වේවා එතකොට ඉදිරි අවුරුදු පහ එක පැත්තකින් බලාපොරොත්තු වීම ජනතාවතේ තමයි ඒ සියලු තීන්දු තීරණ තියෙන්නේ. කට පියාගෙන ඉදිරි අවුරුදු පහත් ගිහිල්ලා යන්න අවස්ථාවක් ලැබුණොත් එදාටත් මේ කතාව එතුමාගේ කටින් නැවත අපිට අහන්න ලැබෙවිද? ඒ සිරස්සාරේ අපි ඉදිරියේදී ඔබට පෙන්වන්නම්. ඒ එකම තියෙනවා තවත් ප්‍රධාන සිරස්තල අතරේ අග්‍රාමාත්‍යවරයාටම සම්බන්ධ වෙන සිරස්තලයක්. එය මෞබිම පුවත්පතේ දැක්වෙන්නේ කැලණි දායක සභාවෙන් රනිල් නෙරපයි කියලා එහි සඳහන් වෙනවා. මෞබිම එහෙම වාර්තා කරනකොට අපි අරුණ පුවත්පතේ අද එය දකින්නේ
රනිල් ඉවත් කෙරේ කියලා. විහාරස්ථානයේ උන්නතියට කිසිදු සහයක් නැහැ. කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපතිකමින් රනිල් ඉවත් කෙරේ. ඒ සමගම මා දැක්ක තවත් ඇතුල් පිටු හෝ මුල් පිටු වාර්තාවක දැක්වෙනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින්ම ඉල්ලා අස්සූ බවක් කැලණිය විහාරයේ දායක සභාවෙන්. මේ තියෙන්නේ අද පුවත්පතේ. කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති දුරය දායක සභාව රනිල්ව ඉවත් කරයි. රනිල් ඉල්ලා අස්වේ. ඉල්ලා අස්වෙනවා පමණක් නෙවෙයි, එතුමා කියනවා කැලණිය විහාරාධිපති නාහිමිට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව කටයුතු කළ යුතුයි කියලා. ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දායක සභාව රැස්ුණා. එහිදී අපට දැනගන්නට ලැබෙන ආකාරයට සිය දෙනෙකු පමණ මේ දායක සභාවේ එතුමා ඉවත් කිරීමට එකගත්වය පළකොට තිබෙන බවත්, 7-8 දෙනෙකු එරෙහි වූ බවත් තමයි සඳහන් වෙන්නේ. කොහොමුණත් කැලණිය රජමහා විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නේ කොල්ලුපිටියේ සංඝරක්කිත නාහිමියන්. නාහිමියන්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්න දායක සභාව කටයුතු කරන්න ඕනේ කියලා කියමින් තමයි අග්‍රාමාත්‍යවරයා ඉවත් වුණු බව කියන්නේ. හැබැයි නිරපයි කියලා පුවත්පත්වල තිබුණට තාම විධායක සභාවේ තීරණයට ඒ යොමු කොට තිබෙන බවකුත් ඇතැම් මාධ්‍ය වාර්තාවල අපට දකින්නට ලැබෙනවා. කැලණි දායක සභාවෙන් ඉවත් කිරීම හෝ ඉවත් වීම පිළිබඳ පුවතට අදාළව අපිට ලංකාදීප පුවත්පතේ සිරස්තලයක් හමු වෙනවා. ඉල්ලා අස්වන බව රනිල් කලින්ම දැනුම් දුන්නා ඒ ජාපය කියයි කියලා. මේ අතරේ මේ රටක් විදිහට අපට අභිමානයට සතුටටපත් වෙන්න පුළුවන් පුවතකුත් හම්බ වුණා මව්බිම පුවත්පතෙන්. අනිත් කාරණා බොහොම ව්‍යාකූලයි, සංකීර්ණයි. ඒ අතරේ මේ පුවත ගත්තොත් එහෙම දූපතක් විදියට හඳුන්වන්න පුළුවන්, මහ මුහුදෙන් වටවෙච්ච. නමුත් ඇතැම් අය කියන විදියට ඒ මුහුදෙන් අපි හරිහැටි ප්‍රයෝජන නොගන්න රටක් විදියට හඳුන්වද්දී මේ සතුටට කාරණාවක් නොවේද? කාර තෙව්වලින් මාළු වාර්තාවක්. එක වරුවට මාළු කිලෝ 10,300ක් අල්ලලා වෙන්දේසියෙන් 137ක් කියලා වාර්තා කරනවා. වරුවට කිලෝ 10,000 පන්නල කියලා තමයි තියෙන්නේ. යාපනයේ කරතිව් ප්‍රදේශයේ ධීවරයන්ට පෙරේදා උදෑසන මාළු කිලෝග්‍රෑම් 10,300ක ප්‍රමාණයක් හස් වෙලා තිබෙනවා. ලොකු අස්වැන්නක්. මේ මාළු ප්‍රමාණයෙන් කිලෝ 10,000ක් වෙන්දේසියට ඉදිරිපත් කොට තිබූ අතර එදී කරතිව් ධීවරයන්ට රුපියල් 130ක පමණ මුදලක් උපයා ගන්නට හැකි වෙලා තිබෙනවා. ධීවරයෝ ප්‍රකාශ කළා තිනවා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඈත මුහුදට නොගොස් වෙරළාසන්නේ කළ ධීවර රැකියාවෙන් මේ මාළු ප්‍රමාණය අල්ලා ගැනීමට හැකිවීම තවත් විශේෂ කාරණාවක් කියලා. මේ තරම් විශාල මාළු ප්‍රමාණයක් හමු වුණු ප්‍රථම අවස්ථාව විදිහටත් ඔවුන් මේ සඳහන් කරලා තියෙනවා. මේ විශාල මාළු තොගේ දැක බලා ගන්න විශාල පිරිසක් වෙරළට එක්කාසුණු බවත් පුවතේ වාර්තා වෙලා තිබෙනවා. ඉතින් රටවට කර තියෙන මුහුදෙන් මේ වගේ සම්පත්, මාත්ස සම්පත අපිට ලබා ගන්නට පුළුවන් නම් රටක් විදිහට අපිට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? ප්‍රවීණ රංගන ශිල්පී කමල් අතරාරච්චි මහත්මයාත් පහුගිය දවසක යම් අදහසක් කිවීමකදී මාධ්‍ය හමුවකදී කියලා තිබුණා සැමන්ටින් එකත් අපි රටිනුයි ගෙන්නන්නේ, මේ රටේ කොච්චර මාත්සස්වැන්නක් තියෙනවද, මෙහෙම මාළු හම්බෙනව නම් අපිට පිටරටට සැමන් යවන්න එක අපි එක්කම අවධානය යොමු කරපු පුටා නොගත් ප්‍රධාන පුවත් සිරස්තල වෙත යතර දිවයින ප්‍රධාන සිරස්තලයට දැන් අපි අවධානය යොමු කරන්න සූදානම්. දහවනදාට පසු ජනපති සටනේ තීරණ ගැනීමේ බලය මැකෝට. ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම දහවනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිවයිනට ප්‍රකාශ කොට තිබෙනවා. දැන් එතුමාට ඒ පිළිබඳ බලය ලැබෙනවා වගේම එතුමනුත් බලාගෙන ඉන්නේ අධිකරණ තීන්දුව මොකක්ද කියන එක ජනාධිපතිවරණයට කලින් පළාත් සභා තියන්න පුළුවන් වේවිද කියලා. නමුත් එතුමාගේ අධ්‍යක්ෂ සපිරි දැනුමට අනුව ගත්තොත් එහෙමනම් ජනාධිපතිවරණයේ ඉදිරියට ඒවි කියන එක තමයි දැනට අදහස් පළ වෙලා තියෙන්නේ. නමුත් මේ අතරේ තවත් මැතිවරණයක් පවත්වන්නට තිබෙනවා. ඒ ප්‍රාදේශීය ස්වභාවක මැතිවරණය. අද මව්බිම පත්තරේ තියෙනවා ඇල්පිටිය ඡන්දය කල්දාන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවනවා කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් පහුගියදා ප්‍රකාශ කළා ඔක්තෝබර් මාසයේ මැද වෙනකොට ඇල්පිටිය ඡන්දය තියන්න පුළුවන් කියලා. නමුත් ඇල්පිටිය ඡන්දය කල්දාන සූදානමක් පිළිබඳව පොහොට්ටුව පැත්තෙන් ආණ්ඩුවට මෙන්න චෝදනාවකුත් තිබෙනවා. මේ අතර විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බොහෝ දේශපාලන විද්වතුන් විශ්ලේෂකයන් විචාරකයන් දක්වන අදහස් අනුව
අනුව මේ ඇල්පිටිය ඡන්දය ඉතා තීරණාත්මක එකක් වේවි කියලා. ඒ කියන්නේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ 225 දෙනාම පළාත් සභා ප්‍රාදේශීය සභාවල ඉන්න මන්ත්‍රීවරු සෑම දිනම සෑම පක්ෂයක් සංධානයක් පෙරමුණක්ම තමන්ගේ බලය උපරිමයෙන් යොදවලා ඇල්පිටිය වෙත ඒ ජයග්‍රහණය කරන්න කටයුතු කරාවි කියන එක තමයි කියවෙන්නේ. ඒ නිසා එහිදී ලැබෙන ජනමතය රටේ ඉදිරි ගමන් මඟ තීරණය කරන රට යන අත තීරණය කරන ජනමතය බවට පත්වේවි කියලා බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරනවා. ඒ අනුව ගත්තහම දැන් පහුගිය දිනක ජනක මල්ලිමාරච්චි මහත්මයා අපේ සතියක වැඩසටහනකදී ප්‍රකාශ කරන කාරණාව තමයි ඇතැම් වෙලාවට එක ගෙදරට මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් දාලා බලාගන්න තත්ත්වයකට ඡන්ද ටික බලාගන්න තත්ත්වයකට උනත් පත් වෙන්නට පුළුවන් කියන කාරණාව. මේ අතරේ 19 සංශෝධනය පිළිබඳ පුවතකුත් අපට හමු වෙනවා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයක්. ඒ වෙනම කාරණාවක් ජනාධිපතිවරයා පිළිබඳව දිවයින පුවත්පතේ අපට අවශ්‍ය කාරණාව තිබෙන්නේ 19 අහෝසි කළ යුතුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේදී කියයි. මේ එකම එතුමාගේ මේ අදහස ඇතුළත් ඇතුල් පිටු වාර්තාවකුත් උපුටා ගන්නට සිතුවා. ඒත් යාපනයේදී දැක්වූ අදහස්ම තමයි ලංකාදීප පස්වන පිටුව ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැහැ. 19 සංශෝධනය රටේ නායකයන් තිදෙනකු බිහි කළා. නායකයන් තිදෙනකු වුණාම රට අවුල් වෙනවා. දැන් තියෙන ප්‍රශ්නය 19 අහෝසි කරන්න කැමති අගමැති කවුද යන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේදී කියයි. නායකයෝ තිදෙන කවුද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනවා. යම් බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාට ලැබෙනවා, අගමැති බල සම්පන්න වෙනවා. ඒ වගේම තව යම් ප්‍රමාණයක් කථානායකවරයාට ලැබෙනවායි කියනවා. ඒ නිසා කථානායකවරයාත් බලවත් වෙනවා කියනවා. එතකොට 19 සංශෝධනය නිසා සිදුවුනේ නායකයෝ 3 දෙනෙක් රටපාලනය කරන්නට ගියා. ඒ නිසා අර්බුද රැසකට මුහුණ පානට වුණා කියලා කතාවක් අපි අහලා තිනවා. හවුලෙක් හැදත් එපා කියලා. ඒ නිසා මේ ජනාධිපතිවරයා කියන්නේ හවුලෙක් හැද වලට ගිහින් වෙච්ච විපතක් ගැනද. කොහොම වුණත් ජනාධිපතිවරයා අහනවා කවුද දැන් 19 අහෝසි කරන්න කැමති අගමැති කියලා. 19 අහෝසි කරන්න කැමති අගමැති කවුද කියලයි එතුමා අහන්නේ. ඒකම අර ලංකාදීපෙන් හමුණු සිරස්තලයටත් අපි අවධානය යොමු කරමු. පාර්ලිමේන්තුවේ මහත්වරුන් ව්‍යවස්ථාවකට කෝටි ගණනක් වියදම් කළත් කරපු දෙයක් නැහැ කියලයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තියෙන්නේ. ඒත් අර ව්‍යවස්ථා සම්බන්ධ කාරණාවෙම කොටසක් ගත වූ අවුරුදු හතරක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරුන් කෝටි ගණනක් වියදම් කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදුවත් ආණ්ඩු ක්‍රම විශේෂඥයින් කෝටි ගණන් වියදම් කර ව්‍යවස්ථා අධ්‍යයනය කරන්නට ලෝකෙ වටේ ගියත් ඒ අය කරපු දෙයක් නැතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉක්උද්දා යාපනයේදී ප්‍රකාශ කරලා තියෙනවා. අර නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කිව්වා වගේ කරපු දෙයක් නැහැ කියලායි කියන්නේ කෝටි ගණනක් නාස්ති කරලා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 සංවත්සර උළෙල හෙට පැවැත්වෙන බව ලංකාදීප පුවත්පතේ වගේ මෙයන් මෙයන් පුවත් වාර්තාවල අපට දක්නට ලැබෙනවා. සංවත්සර උළෙල හෙට පැවැත්වුණාට අදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 සංවත්සරයේ යෙදී තිබෙන්නේ. ඒ වෙනුවෙන් මහලේකම්බරයාගේ විශේෂ ලිපියකුත් අපට දකින්නට කියවන්නට ලැබුණා. කෙසේ වෙතත් මෙරට දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන ධාරාවක් ලෙස තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයෙන් තමයි රටේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. එහෙම ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙරට සුවිශේෂ භූමිකාවක් දැනටත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයේට මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳවත් මා දුටුවා යම් යම් පුවත් වාර්තා පළ වෙලා තිබෙනවා. අපි ඒට අවධානය යොමු කරන්නටයි සූදානම් වන්නේ. එක්සත් ජාතික පක්ෂ සමුළුව පිළිබඳව ඊටත් පෙරාතුව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව පිළිබඳව තියෙනවා අරුණ පුවත්පතේ පිටුවක්. එජාපයේ හැර සියලුම පක්ෂවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට ආරාධනා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. එජාපයට හැර අනිකුත් හැමෝටම ආරාධනා කරන බව එහි සඳහන් වෙලා තියෙනවා. සමුළුවේ කටයුතු ප්‍රමාද වෙන බව තමයි එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් අපට තොරතුරු වාර්තා වන්නේ. ඒ අතරේ ජනපති අපේක්ෂක ගැන යම් වාර්තාවකුත් හමු වුණා. ඒ අද පුවත්පතෙන් එජාප ජනපති අපේක්ෂක ගැන අවසන් තීන්දුවක් තවම නැහැ කියලයි කියන්නේ. ඒ එක්කම තියෙනවා ලංකාදීප පුවත්පතේ එජාප ජනපති අපේක්ෂක නම් කිරීම 6 වෙනිදා කියලා ඇමති හර්ෂද සිල්වාගේ ප්‍රකාශයක් උපුටා දක්වන්නට පුළුවන්.
ඒ ලංකාදීප පුවත්පතේ මුල් පිටු වාර්තා අතරින්. එතකොට 6 වෙනිදා නම් කරනවා කියලා ලංකාදීපේ තියෙනවා, අද පුවත්පතේ තියෙනවා තවම නැහැ කියලා. ඔය අතරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මීළඟ රැළිය කොහෙද තියෙන්නේ කියන කාරණාව පිළිබඳවත් තියෙනවා අද පුවත්පතේ. සජිත් එනවා කුරුණෑගල රැළිය නවත්වන ලෙස දන්වා නැහැ. දැන් පහුගිය දිනවල අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර සාකච්ඡාවකින් පස්සේ මේ රැළි නවත්තමු කියලා එකකතාවයකට ආවයි කියලා හැඟවෙන ආකාරය පුවත් අපට අහන්නට දකින්නට ලැබුණා. නමුත් මේ කියවෙන පුවත හැටියට නම් ඒ රැළි මාලාව නවතින්නෙත් නැහැ කියලයි තියෙන්නේ. මෞබිම පත්තරේ සඳහන් වෙනවා සජිත් නම් කරනතුළු තුරු රනිල් සජිත් සටන් විරාම නැහැ. සජිත් එනවා මීළඟ රැළිය පස්වනදා. සත්‍යන්ත පුවත්පතක පළවුණු ප්‍රධාන සිරස්තලයක් තමයි රනිල් සහ සජිත් අතර සති දෙකක සටන් විරාමයක් කියලා. ඒ කියන්නේ සති දෙකක් යනතුරු මේ සම්බන්ධව ක්‍රියාමාර්ග නොගෙන සිටීමට එකගත්තයකට ආවයි කියන කාරණාව. නමුත් ඊට හාත්පසින් වෙනස් පරස්පර විරෝධී සිරස්තලයක් මෞබිමින් හමුවන්නේ සජිත් නම් කරනතුරු රනිල් සජිත් සටන් විරාම නැහැ. සජිත් එනවා මීළඟ රැළිය පස්වනදා. පක්ෂයේ අර්බුදයට විසඳුම් නැහැ. එජාප මහ සමුළුව දින නියමයක් නැතිව කල්යයි කියලත් මෞබිම පුවත්පත වාර්තා කරනවා. ඒ දේවල් එසේ සිදුවද්දී අද අග්‍රාමාත්‍යවරයා මාලදිවයින බලා පිටත්ව යනවා. අපි මේ සමගම බලමු තවදුරටත් තිබෙන අනෙකුත් පුවත් වාර්තාත් මුල් පිටු වාර්තාත් උපුටා ගන්නට සූදානම්. මෙන්න දිනමින ප්‍රධාන සිරස්තලයද ක්‍රිකට් ආයතනය හීරා පදනම මඩකලපුව සරසවිය ඇතුළු ආයතන නවයක් කෝප් කමිටුව හමුවට. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේවත් කෝප් කාරක සභාව වෙත මේ කියන ආයතන අද වාර්තා කළ යුතු බව තමයි දන්වා තිබෙන්නේ දිනමින ප්‍රධාන සිරස්තලය. අපි සමාවෙන්න. එහි තිබෙනවා දිනමින පුවත්පතේ ප්‍රධාන වාර්තාවක්. අලුත් කඩේ අධිකරණ බලපෙදෙසේ උද්ඝෝෂණ පෙළපාලි තහනම්. සංවිධාන කිහිපයකට මෙහෙම තහනම් කළා කියලා තියෙනවා. ඒ සංවිධාන අතර ජාතික සිංහල ජාතික බලමුළු, එහි කැඳවුම්කරු මැඩිලේ පඤ්ඤාලෝක හිමි, රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු තවත් පාර්ශ්වවලට තමයි මෙලෙස නියෝග නිකුත් කළ බව සඳහන් වෙන්නේ. ඒ අතරේ අපිට තවත් මුල්පිටු වාර්තා කීපයකට අවධානය යොමු කරන්නට තිබෙනවා. එයින් ලංකා දීප පුවත්පතේ තිබෙනවා බෝරා ආගමික උළෙලට රටවල් 40කින් 21,000ක් කොළඹට. මේ බෝරා ආගමික උළෙල 10 වෙනිදා දක්වා පැවැත්වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා විශේෂ රථවාහන සැලැස්මක් පවා රට තුල ක්‍රියාත්මකයි. මේ සම්බන්ධ පක්ෂ විපක්ෂ මත බොහෝ සෙයින් පළ වෙනවා. මැලේසියාවේ තියන තිබ්බ බෝරා සමුළු ඇයි ලංකාවට ගෙනාවේ කියලා අහනවා. ඒ වගේම මේ ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා අහනවා. සොච්චම් ප්‍රතිලාභයකට බෝරා සමුළුව ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බව කියනවා. නමුත් දිවයින පුවත්පතෙත් මේ පිළිබඳ වාර්තාවක් තියෙනවා. බෝරා සම්මේලනයේට ලංකාව තෝරා ගැනීම ගැටලු සහගතයි කියලා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ දැක්ව අදහසක්. ඒ වගේම අර වාරණය පිළිබඳව උද්ඝෝෂණ රැලි පෙළපාලි පැවැත්ති මේ වාරණය පිළිබඳව අප කඩු කිනිසි අරගෙන එන ඝාතකයෝ නොවේ කියලා තමයි ස්වාමින් වහන්සේ අදහස් දක්වා තිබෙන්නේ. ඒ වගේම මේ බෝරා සමුළුව පැවැත්වීම නිසා මෙරටට මිලියන ගානක ලාභ වරප්‍රසාද ලැබෙන බවත් තවත් තැන්වල කියවෙන කාරණාවක්. අපි මේ සමගම අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ උපුටා නොගත් ප්‍රවෘත්ති කීපයක් වෙත. සටන් පාටවලින් ජාතිවාදීන් රට හදන්න බැහැ, අගමැති රනිල් වික්‍රමසිංහ කරන ප්‍රකාශයක්. ඒ අතරේ තියෙනවා රිෂාඩ්ගේ නම කියන විටත් අහංගමදී හූ ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි අහංගම සුගතපාල දීගනගේ හබරාදුව වාර්තාකරු ඉනිදුම වාර්තාකරු මේ ඇතුළු පිරිස තමයි මේ පුවත වාර්තාකොට තිබෙන්නේ. අහංගම සංචාරක හෝටල් පාසල විවෘත කිරීමේ අවස්ථාවේදී තමයි දැඩි විරෝධයක් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැමිණෙනවා නම් ඔහුට විරුද්ධව දැඩි විරෝධයක් එල්ල කරන්න ජනතාව සූදානමින් සිට තිබෙන්නේ. යතරේ නම ප්‍රකාශ වෙන අවස්ථාවලදීත් හූ කියන ස්වරූපයක් දකින්නට ලැබිලා තියෙනවා. ඒ තරම්ම ප්‍රතික්ෂේප කරන ස්වරූපයක් තමයි දකින්නට ලැබී තිබුණේ. අපි දැක්ක සමාජ මාධ්‍යවල මේ පැතිර යනවා. මෙය අහංගමින් පටන්ගත්තු මේ රැල්ල දිගට ගෙනියමුද කියලා තැතමුන් සඳහන් කරලා තිබුණා. රටේ සාමය නීතිය කඩවන ආකාරයේ කිසිදු දෙයක් සිදුවීම අනුමත කළ හැක්කක් නොවේ. නමුත් මේ පෙනී යන්නේ ජනතා විරෝධයක තරමයි කියන එක අපට මැනවින් වැටහෙන කාරණාවක්. පෙරටුගාමී පක්ෂයත් ජනාධිපතිවරණ සටනට එන බව ඔන්න සඳහන් වෙනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරේ ගෝඨාභයට කාන්තා සමුළුවෙන් සම්මානයක්.
ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සමුළුව පැවැත්වුණා. එෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සම්මානයක් දීපු අවස්ථාව. ඇතුල් පිට වාර්තාවල එෙහිදී දැක්වූ අදහස් තිබෙනවා ලංකාදීප පුවත්පත පොදු ජන කාන්තා පෙරමුණේ සම්මේලනය ආණ්ඩුවට සිදු වූ ලොකුම වැරැද්ද කාන්තාවන්ගේ හැඟීම් තේරුම් නොගැනීමයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා රැකියාවේ නිරත කතුන්ගේ දරුවන් රැකබලා ගැනීමේ පහසුකම් ඇති කරනවා. ඇතැම් දියුණු රටවල මේ තත්ත්වය අපට දකින්නට ලැබෙන තත්ත්වයක් ප්‍රවණතාවක් රැකියාවේ නිරත කතුන්ගේ දරුවන් රැකබලා ගැනීමේ පහසුකම් ඇති කරනවා කියලා ඔහු අදහස් දක්වලා තිබෙනවා. කාන්තා සමුළුව වගේම තවත් විවිධ ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි සමුළු කීපයක් පැවැත්වුණා. ඒයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිරෝද රථ රියදුරු සංවිධාන හමුවක් තිබුණා. එෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කර තිබෙනවා රියදුරන් නීතියෙන් පමණක් නොවේ ආකල්පවලින්ම වෙනස් විය යුතු බව. ඒ එක්කම ශ්‍රී ලංකා පොදුජන නීතික්ෂ පෙරමුණේ ජාතික සමුළුවේදී දැක්වූ අදහසුත් මේ පිටුවේ තියෙනවා. ඒ මව්බිම පුවත්පතේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න පිහිටුවා ඇති රාජ්‍ය ආයතන දේශපාලන අවශ්‍යතාවලට පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු නැහැ. නීතිය ශිෂ්ටාචාරවත් සමාජයක අත්‍යවශ්‍යමයි කීම නිවැරදි කියලායි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ආධිපත්‍ය ජනතාව වෙනුවෙන් ආරක්ෂා කරගත යුතුයි කියලා එතුමා කියනකොට එතුමාටත් එරෙහිව නීතියෙන් ක්‍රියාත්මක කරන්න දැන් අවස්ථා කීපයක්ම ඇවිල්ලා තිබෙනවා. නඩු කීපයක්ම ඉදිරියේ තබාගෙන තමයි එතුමා මේ කතාව කියන්නේ. අපි ඒ එක්කම අවධානය යොමු කරමු තවත් මේ දේශපාලනික කාරණා කීපයක් වෙත. මේ අපේක්ෂකත්වය පිළිබඳව අද පුවත්පතේ තියෙනවා රට රකිමින් සංවර්ධන සැලසුම් සැකසීම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ පිවිතුරු හෙළවුරුමේ ජාතික සම්මේලනයේදී දැක්වූ අදහස් ඇතුළත් ඡායාරූපය අපට අද පුවත්පතේ මුල් පිටුවෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. එයයි අද පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය බවටත් පත් වෙලා තිබෙන්නේ. අපි මේ සමගම අවධානය යොමු කරනවා අද පුවත්පතේ උපුටා නොගත් තවත් කාරණා කීපයක් වෙත. මැතිවරණ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනයේට රාජ්‍ය දේපළ භාවිතය වළක්වා ගන්න මැතිවරණ කොමිසම අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දන්වයි. පාස්කු ප්‍රහාර පිළිබඳ කාරක සභා වාර්තාවට ජනපතිගේ සාක්ෂිය නැහැ. ඒ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක්. ඒ අතරේ තියෙනවා පාස්කු ප්‍රහාර පිළිබඳ සාක්ෂි FBI නිලධාරීන් අතට පත් කළේ අධිකරණ නියෝග මතයි පොලිස් මූලස්ථානයේ නිකුත් කරන නිවේදනය. මෞබිම පුවත්පතේ මුල්පිටු වාර්තාවෙත් අපි දැන් ගමන් කරමු. උපුට අනුගත් මුල්පිටු අලුයම පැය 4ක මෙහෙයුමකින් 3265 දෙනෙකු මාට්ටු. බේබදු රියදුරන් 401ක්, කුඩුකාරයෝ 882ක්, වරින්තුකරුවෝ 1080ක්, අපරාධවලට ගෑවිච්ච 767ක්, විවිධ දූෂණ ගැන 135ක්, ඒ අතරේ ඉඳලා ගෑවිච්චයත් අල්ලලා තියෙන බව පේනවා. මේ අයට නිසියාකාරයේ නීති ක්‍රියාත්මක වීමක තමයි දැන් කරන්නට තිබෙන කටයුත්ත. රට පුරා භූමි තෙල් හිඟයක පෙරනිමිති පළවීමක් ගැනත් වාර්තාවක් මෞබිම පුවත්පතේ සඳහන්ව තිබියදී පරණ බස් රථ අලුත් කිරීමෙන් මිලියන 35ක ලාභයක් ඉපීමට හැකිවීම පිළිබඳවත් මෞබිම පුවත්පත අද ප්‍රධාන වාර්තාවක් ගෙනෙමින් තිබෙනවා. අරුණ පුවත්පතට අපි දැන් ගමන් කරමු. එජාප මන්ත්‍රීහු 4ක් විනය කමිටුවට පිටුපාති කියලා තියෙනවා. මේ දිනවල විනය පරීක්ෂණ සඳහා කැඳවීම කර තිබුණා 4 දෙනෙක්ම. එය ගණන් නොගෙන ඇති බව කියන්නේ. නෙවිල් රෝහලේ හෙදියන් 39ක් වර්ජනේ. පසුගියදා තොරතුරු හෙළිදරව් වුණා පඩිගෙවල නැහැ කියලා මේ හෙදිය 39කට ඒ අය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා සඳහන් වෙන්නේ. මේ 39 දෙනා ඊයේ සේවයට වාර්තා කරලා නැති බව කිනෝ. යතරේ තවත් වාර්තා පළ වෙනවා රජයට ගත්තයි කිව්වට තාම නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහල කාකාරීණුයි පවත්වාගෙන යන්නේ කියලා. වසර 4000ක් පැරණි ගෘහයක නටබුන් මීමුරේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ හෙළිදරව් කිරීම. නකල්ස් රක්ෂිතේ වසර 4000කට වඩා පැරණි ජනාවාස ගෘහයක නටබුන් සොයා ගන්නට තමන් ඇතුළු කණ්ඩායම සමත් වූ බව තමයි එහි දැක්වෙන්නේ. අපි යමු ඇතුළු පිටු වාර්තා කීපයක් වෙත. විශේෂයෙන් ජනාධිපතිවරණයට අදාළ වාර්තා කීපයක් හමු වුණා. එතර තියෙනවා 71 වසරක් තිස්සේ ජනතාවගේ විශ්වාසය ගොඩනගන්න එජාප පොදුජන පෙරමුණ අසමත් වුණා. ජනතාවගේ ආත්ම ගෞරවයත් විශ්වාසයත් රැකදුන් එකම පක්ෂය ජවි පෙපමණයි. ජනතාවගේ ආත්ම ගෞරවයත් විශ්වාසයත් රැකදුන් එකම පක්ෂය ජවිප පමණයි. මේ කියන්නේ 71 වසරක් තිස්සේ ජවිප ජනාධිපති අපේක්ෂක අනුරු කුමාර දිසානායකගේ අදහස් දැක්වීම. අපි එක්කම දිවයින පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවකට යමු. ජනාධිපති අපේක්ෂකයන්ට තොණ්ඩමන්ගෙන් කරුණු 31ක්. මෙවට එක ගණන්
තමන්ගේ සහයෝගය දෙන්න සූදානම් කියලා තමයි තියෙන්නේ. ඒ අතරේ වතුකම්කරු ජනතාවගේ ගැටලු රැසක් ඇතුළත් කර තිබෙන බව කියවෙනවා නුවරඑළිය නාලක රත්නායකගේ මේ පුවත් වාර්තාවේ. අපට ඒ සමගම හමු වෙනවා දිවයින තවත් ඇතුල් පිටු වාර්තා දෙකක්. දයසිරි ජයසේකර ශ්‍රණ කනිදාස් පක්ෂයේ මහලිකම්බරයා කියනවා පොහොට්ටුව නැතිව පොදු ලකුණකින් ආවොත් මෛත්‍රී, මහින්ද, ගෝඨා එකම වේදිකාවකට නගින්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ගැඹි මග අරුණ වැඩසටහනේ නාම පුවරුවක් විවෘත කරමින් රැල්ලට එන අපේක්ෂකයන්ට රැවටෙන්න එපා. දිනන අශ්වයෝ මිස පරදින අශ්වයෝ අපි සටනට දාන්නේ නැහැ කියලා ඇමති රාජිත සේනාරත්න කියනවා. ඉක්මනින්ම උපුටා ගන්න තිබෙනවා සිරස්සල දෙකක්. අද පුවත්පතේ 9 වෙනි පිටුවේ රටට ගැළපෙන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහයෝගය දෙනවා. පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරේ නායක තිස්ස අත්තනායක මැතිතුමා තමයි මේ කියන්නේ. කොහෙටද එතුමා පක්ෂපාතී කියලා බොහෝ දෙනෙක් විමසන නිසා මේ ඒට පිළිතුරක් වේවි. අපි 6 වෙනි පිටුවට යමු. අද පුවත්පතේ අපි තවම ජනපති අපේක්ෂකයෙකු නම් කිරීමක් සිදුකොට නැහැ. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා රටට වැදගත් කාරණා බොහොමයක් එතුමා පහුගිය කාලයේ මුළුල්ලේ හෙළිදරව් කළා. ඒ වගේම එතුමාගේ නමත් කියවෙනවා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව. නමුත් තවමත් තමන් ඉදිරිපත් වෙනවා කියලාවත් තමන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙන්නේ කවුද කියලාවත් එතුමා ප්‍රකාශ කරලා නැහැ. විපුවත්පත මම බලයට ආවොත් තඹ සතයක්වත් හොරකම් කරන්න ඉඩ තියන්නේ නැහැ. සංස්කෘතික අරමුදලේ සල්ලිවලට මම අතක්වත් තියලා නැහැ කියලා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක මීට ඉහළින් තියෙනවා. සිංහලේ විමුක්ති පෙරමුණේ සහ සිංහල රාවේ සභාපති අක්විමන දයාරත්න ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීමක් මේ ආණ්ඩුවෙන් අපේ පන්සල් ටික රැකගන්න සිද්ධ වෙලා. රනිල් තේරුම් ගන්න ඕනේ ජනතාව ඉල්ලන්නේ සජිත් කියලා. එහෙමයි තියෙන්නේ. අනික් පිටේ තියෙනවා රනිල් ඉවත් කරන නායකත්වය දෙවැනි පැලට දෙන්න එක්සත් නීතිච්ච සංගමයෙන් කරන ඉල්ලීමක්. ඒ අතරේ එජාප අපේක්ෂකයා තීරණය කර අවසන් කියලා මනෝ ගණේෂන් මැතිතුමාගේ අදහස් දැක්වීමකුත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. විස්රාම ගොස් සතියකින් සේවක අර්ථසාධක පාරිතෝෂිකය අතටම ලැබෙන ක්‍රමයක් ගැන කම්කරු ඇමතිගේ දැනුම් දීමක් පිළිබඳවත් අද පුවත්පතේ අද මෞබිම පුවත්පතේ වාර්තාවක් තියෙනවා. විස්රාමගීන් සතියකින් සේවක අර්ථසාධකයේ ඉදිරියේදී ඔබට ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හදනවා කියලා. ඒකම අරුණ පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකට එමු. මට ඇමතිකමක් නොදෙන්නේ වෛරපාල මැතිතුමා. මෙහෙම මැතිතුමෙක් ගැන අපි නම් අහලා නැහැ. එහෙම රටේ තීන්දුව තීරණ ගන්න තැනක වෛරපාල මැතිතුමා කියලා මෛත්‍රීපාල මැතිතුමා නම් ඉන්නවා කියලා අපි දන්නෝ. අනිත් පක්ෂ කවුරු දැම්මත් දිනන්නේ UNP අපේක්ෂකයා පාලිත ආනමඩුවේදී කියයි. ඒකම අද මෞබිමේ තවත් ඇතුල් පිටු වාර්තාවක්. සකකරුවන්ගේ මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණයට අදාළ කටයුතු සැකසෙමින් තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවයි ජනතාවට මේ දැනුම් දෙන්නේ. යෝජිත තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය ගැන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට භාර දුන් වාර්තාවට කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ කියන්නේ යෝජිත තාරකා විද්‍යාඥ නිරීක්ෂණාගාරය ගැන දීපු වාර්තාවට කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලා. තාමත් අපි ග්‍රහචාරයේ දිහාම පමණක් බලාගෙන ඉන්න ග්‍රහවස්තුන්ට මොකද වෙන්නේ කියලා බලන්න දන්නේ නැති ජාතියක් බවට ඉදිරියටත් යනවාද කියන එක තමයි ප්‍රශ්නය. කිසිවක් අත්සන් තැබීමට අප බැඳී නැහැ. මේ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක්. ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනියගේ අදහස් දැක්වීමක්. අපේ ප්‍රතිපත්ති තේරුම් ගැනීම වැදගත්. අපේ රජය ලංකාවේ ඉඩම්වලට අත ගහන්නේ නැහැ. 30 අවුරුදු යුද්ධයේදී දෙපැත්තෙන්ම අපරාධ වුණා. අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් කියලයි එතුමිය සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරේ පිටරට ආරංචිවල මෞබිම පුවත්පතේ තියෙනවා ඉම්රාන් කළුවරේ කියලා. විදුලි බිල නොගෙවීම නිසා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ කාර්යාලයේ විදුලිය විසන්ධි කරලාලු. හැබැයි ලංකාවේ කොහෙත්ම මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙන එකක් නෑ. රටේ ජනතාව ඒව කලට වෙලාවට එතුමන්ලාගේ බිල් ගෙවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා නිසා. ඒ වගේම සාමාන්‍ය තැනක නෙවෙයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ. ඒ නිසා කොහෙත්ම මෙරට විදුලිය කප්පාදුවක් නම් එහෙම වුණා කියලා සිදු වෙන එකක් නැහැ. අයාලේ වෙඩි තැබීමකින් ටෙක්සාසී 5ක් මියාම පිළිබඳවත් පිටරට ආරංචිවල තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ මෞබිම ක්‍රීඩා පිටුවට අපි දැන් අවධානය යොමු කරමු.
ශ්‍රී ලංකා නවසීලන්ත 20x20 ක්‍රිකට් තරගාවලිය ජය ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වැස්සට තරගේ නතර කරාට පස්සේ නිින්දට ගියාය ඇහැරෙනකොට පරාජයට පත් වෙලා තිබුණා. පළමු තරගයෙන් ලංකාවට කඩලු පහක පරාජයක්. මාලිංග 20x20 කඩලු ලාභින් අතර පෙරමුණට එක පැත්තකින් පරාජයක් වාර්තා වෙනකොට අනිත් පැත්තෙන් මාලිංග පිළිබඳ ආඩම්බරයක් සතුටක් ඇති වෙන ජයග්‍රහණයකුත් අපිට කියවන්නට ලැබුණා. එකම අපි අද කාටුන් වෙත අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ තියෙන දාසගේ කාටුනයක් පොහොට්ටුවේ පොහොට්ටුව කියලා ගහලා තියෙන ගෙදර අගුපිලට ඇවිල්ලා එස්පී දිසානායක මැතිතුමා ඩිලාන් පෙරේරා මැතිතුමා දෙන්න බලාගෙන ඉන්නවා අනිත් පැත්තෙන් අත ගහලා තියෙන ගෙවල් දිහාවට. අද ජනරාණි මොකද කියන්නේ? රාණි හැම සිකුරාදම වැඩට බතික් සාරි අඳින්න ඕන. එහෙම එකක් එන්න යනවනේ. පොඩ්ඩක් ඉන්න බතික් සාරි නම් නැහැ කියලා රාණි ගිහින් කියනවා. ආණ්ඩුවෙන් දීපු පැච්වර්ක් සාරියක් නම් තියෙනවා සර්. ඇඳුම් වල දැන් පැච්වර්ක් රාණි ළඟෙත්, දේශපාලනඥයෝගේ තමයි අපිට දකින්න ලැබුණ පැච්වර්ක් තියෙනවා දැන් රාණි ළඟෙත් තියෙනවා. අද අවන්තාටිකල මොකක්ද අපිට කියන්න උත්සාහ කරන්නේ? අද කාටුනෙන් සමරු පලකයක් මහා උසට සමරු පලකයේ ගඩලින් ගඩල බැඳගෙන යනවා. ඒ අතරේ සාමාන්‍ය මිනිස්සෙක් ගේ ඉතුරු බිත්ති කෑල්ල බැඳ ගන්න බැරුව බලාගෙන ඉන්න තත්ත්වයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. මරසිපාල මොකද කියන්නේ? MD වීරරත්නගේ මෞබිම පුවත්පතට අවධානය යොමු කරන්නේ. හොරුන්ට දඬුවම් දෙනවා මිසක් ඔවුන්ව අතුරුදන් කරන්නේ නැතිලු. දැන් අතුරුදන් වෙලා තියෙන්නේ හොරු අල්ලන්න ආපු අයනේ. එහෙමයි කියන්නේ. එතකොට අපි බලමු තවදුරටත් තියෙන කාටුන් මොනවද කියලා. හුරේරා හසන්ත විජේනායකගේ හුරේරා අරුණ පුවත්පතේ කාටුනේ බෝක්කුකාරයන්ට රට හදන්න බෑ කියලා කියනකොට අනිත් පැත්තෙන් අහනවා බොන්ඩ් කාර්යයන්ටද පුළුවන් කියලා. බෝක්කුකාරයන්ට රට හදන්න බෑ කියලා අග්‍රාමාත්‍යවරයා පැහැදිලි ලෙස ප්‍රකාශ කළා. රට හදන්න පුළුවන් Tamanටයි කියලා. එතකොට අනිත් පැත්තෙන් හුරේරා අහනවා බොන්ඩ් කාර්යයන්ටද පුළුවන් කියලා. ඒ කියන්නේ බැඳුම් කරකාරයින්ටද පුළුවන් කියලායි අහන්නේ. අපි නැවත හමුවෙමු හෙටත් උදෑසන 6:30ට සියත පත්තරේ. ඔබට ජයග්‍රහයි, සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.